මොකද්ද මේ ජිත් කොල්ලෝ මගේ channel එකේ ඉන්න අය ඒ වගේම මගේ videos බලන අය පහුගිය මම දැම්ම මොකද්ද මේ ජිත් කොල්ලෝ කියන්නේ video දෙක නරඹ වය දන්නව ඇත්තටම ජිත් කොල්ලෝ කියන්නේ මොකද්ද එතකොට Bruce Lee ගේ ගුම් ෆෑන් ගුම් ෆුයි ජිත් කොල්ලෝ දැ වෙනස මොකද්ද එතම උදාහරණ කීපයක් පහුගිය video එකකින් ගෙන ඔයගන්ට ගෙනවා ඉතින් මේ වීඩියෝ එක බලන කලින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් මම subscribe කරලා වීඩියෝ දාපු ගමන් දැනගන්න bell icon එකත් click කරන්න. මගේ පළවෙනි ජිත්කොන්ඩෝ වීඩියෝ එකෙන් නැත්තම් පළවෙනි සිංහ රිවියු එකෙන් මම ඔයාලට කියන්න ආවා Bruce Lee ඇමරිකාවේ ඉන්න කාලේ ඉඳන් අපව හොංකොං බලයි එනකන් එයාගේ යටතේ පුහුණු විශේෂින් ඒ වගේම අද කාලේ ජිත්කොන්ඩ මාස්ටර්ලා දුන්න ගන්න අය එයාලට කොහොමද මේ මාස්ටර්ලාට කියන්නේ කොහොමද එකින් එක වෙනස්තුනේ ඕන අන්තිමට සීපෝ ටෙඩ්ඩොන් දක්වා ඉදදි කොහොමද එඩිට් කරනවා නිර්මාණය වුණේ කියලා මම පළවෙනි වීඩියෝ එකෙන් අරන් ආවා ඊට පස්සේ මගේ දෙවෙනි වීඩියෝ එකෙන් ගොඩක් අය හිතලා තිබ්බා නැත්නම් කියලා තිබ්බා මම අහලා තිබ්බා මේක මාෂල්ලා ගොඩක් කරන් කලවංකල් හදපුවාද කියලා ඉතින් ඒකට මම පිළිතුරක් හරියට දුන්නා දෙවෙනි වීඩියෝ එකෙන් ජිත්කොන්ඩෝ නිර්මාණය වුණේ කොහොමද ඒක ඇතුළේ තියෙන්නේ මොනවද ඒක ඇතුළේ පාරවල් මොනවද ඌ අංචරං කරලා නේද දාගත්තු වද කියලා මම ඉවරද විස්තරයක් ඕලගෙන ආවා ඉතින් මේ දැන් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජිත්කොන්ඩෝ සෙල්ෆ් ඩිෆෙන්ස් ගැන එතකොට ඔයාලා දැකලා ඇති ලෝකේ අපි YouTube එකේ ගත්ත සෙල්ෆ් ඩිෆෙන්ස් කියලා ගහපුවාම මිලියන ගාණක් වීඩියෝස් බලා ගන්න පුළුවන් හැම එකම ගොඩක් ජිජිත්සු සම්භාව්‍ය ලපු නිකන් අයිකුඩෝ සම්භාව්‍ය ලපු ටෙක්නික් තමයි ගොඩක් දකින්න තියෙනවා ඉතින් ඇත්තටම හොඳයි වරදක් කියනවා නෙමෙයි නමුත් ඇත්තටම මහමගදී මේ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ඒක ගැන කතා කරන තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ ඔයාලා දැකලා ඇති මක්කරි පොල්ලකින් හරි පිහකින් හරි වෙන මක්කරි වෙපන් එකකින් ඇටැක් කරද්දි බ්ලොක් කරලා ඊට පස්සේ ඒකට හරි ගැටයක් දාලා බිම දාලා සතුරා අකර මන්නේ ඉතින් ඇත්තටම මගේ ඇත්තටම මගේ දැනුම හැටියට කියන්නේ මගේ අත්දැකීම හැටියට ඒ වගේම ඇත්තටම සත්‍ය ජීවිතේ ඒ පඩුවක් නැත්තම් පිහියක් කරි ඔය වන්නේ කරන් ආවම නැත්තම් පාරේ ඒ විදිහට ගිහුනහම ඇත්තටම මේ ගැට බයි ගැප්පෙන් ඒ වගේ මේ ජීවිත ටෙක්නික් ගලපනවා ඇත්තටම කරන්න පුළුවන් ඔව් ඇත්තටම කරන්න පුළුවන් කරන්න පුළුවන් අපරාධ ශරීර ශක්තිය අඩු කෙනෙක් නැත්තම් අපිට දැනුම අඩු කෙනෙක් අපිට වැඩිය ශක්තියක් නැති කෙනෙක් අපිට වැඩිය මානසික මට්ටමින් පහළයි ඒ වගේ අයට මේක ගොඩක් බලයි නමුත් ඇත්තටම මිනිහෙක් ඔයාට පහර දෙන්න ඉවර කරන්න නැත්තම් මම ලබන්න ඔය ළඟට එන්නේ තිරාදිෂ්ඨාන කියන්නේ මනස සුද බැලන්ස් එකේ තියෙන කියන්නේ ෆුල් පිරලා තියෙන මේකේ කේන්ති ඉතින් පිටියක් අරන් ආපුවම මෙයා දස බස ගලව වරන ඉතින් පොල්ලක් කරන් ආවොත් මේ මතරෝ ආගින් දෙකල ගහන්නේ නැහැ මම කට කට ගහලා මේකේ කොහොම හරි ගහන්න තමයි හදන්නේ ඉතින් මෙන්න මේ හේතු ඉන්න මේ ගොඩක් මේ අපි දකින සෙල්ෆ් ඩිෆෙන්ස් මේ ප්‍රයිස් වෙන්නේ නැහැ ඉතින් මම
කුන්ඩෝ සෙල් මස් එන අපේ පැමිලි TWJ කරි නැත්තම් සිපුටෙඩ්ඩොන් ගේ ගලා එන කුන්ඩෝ අපේ පැමිලිගේ යෝගින් මාෂලෝ මේ පැමිලිගේ මොනවද අපි අපි බොයිස් කන් සෙල් මස් ඕඩර් කොහොම දෙවවා ප්‍රායෝගික වෙන්නේ ඉතින් ඔයාලට හොඳ හොඳට මේ දේ බලා ගන්න පුළුවන් අපගේ ගුරුතුමා වන සිපු යෝගින් මාෂලෝගේ මේ වීඩියෝ එක බලලයි puntos vitales como puede ser el ojo aquí o puede ser la garganta o aquí o abajo buscando la forma directa para que tenga efecto si coges a mí aquí tenemos un punto donde poder concentrarnos el cuchillo está aquí no lo tenemos pero con un punto aquí podemos por ejemplo aquí arriba, aquí arriba. En vez de intentar desarmar el cuchillo y cogerlo, si fallamos, si él no se deja, puede que él retire la mano y nos encontremos en una situación difícil. Por eso lo mejor estar aquí. Pero lo que puede pasar, atacame, al intentar hacer así, lo corte, lo más probable. Nadie ataca quedándose quieto. La gente normalmente espera un puto. Te hagan aquí. Para abajo, para desarrollar un poco de texto. O atacan por aquí, por ejemplo, la segunda, o tres. Son cosas que quedan muy bonitas a la vista. Pero uno siempre siempre del texto y yo tengo un cuchillo así. ¿Cómo se me puede agarrar la mano? Me gustaría simplemente con esta conferencia mía desmitificar un poco las artes marciales. Las artes marciales son muy buenas a nivel. Podemos buscar desde prima, podemos buscar muchas cosas, incluso aprender a defendernos, para aprender a defendernos dentro de las limitaciones como seres humanos que tenemos. Pero que nos diga como las películas, que vienen cuatro o cinco personas a por nosotros y con un golpe cada uno para lo quitamos en promoción, eso no existe. Eso pasa en las películas, en la vida real no. Entonces, aquella persona que busca artes marciales para defenderse de esa manera, debe saber que está equivocado. El enfoque de las artes marciales es muy distinto. Primero, aprender a evitar a pelear. Un sentido más filosófico, huir de la violencia. Y si la necesitas, aprender a tener las manos como armas y poder sacar el mayor partido posible de ellas. Nada ni nadie nos va a garantizar que vamos a ser inmunes a cualquier ataque ni que nos vamos a defender contra cuchillos o contra pistolas de una forma es que si yo vi más solo sin pensar que lo de no como de esta es carne y va a ser este chiste como de dije para tener para donde no me me va me 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 va a ir como que lo de no va a ser y estamos de pensar que lo දැන් ඉතින් ඔයගේ වීඩියෝ බලුවා නම් මගේ වීඩියෝ සමයි නම් අනිවාර්යෙන් subscribe කරන්න ඒ වගේම ඔලු පිළිවෙත් දාපුවා දැනගන්න bell icon එක click කරන්න තව කෙනෙක්ට මේ වගේ වීඩියෝ බලාගෙන ඉන්න share කරන්න මගේ අනිත් වීඩියෝ බලන්න ඔයගේ අදහස් ඊට comment section එක comment කරන්න ස්තුතියි